අයිබුවන් දුවේ පුතේ අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පහේ පන්ති ඉගෙන ගන්න දුවදරුවන් වෙත. ඉතින් අද දවසේදී අපි බලමු ඕගොල්ලොන්ට ගණිතයේ විෂයේ පාඩමක් ගැන කියලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. අපේ පාඩම තමයි හැඩ හා ඝන වස්තු කියන පාඩම. දැන් ඔයගොල්ලෝ 2 3 4 පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා මොනවද හැඩතල කියන්නේ මොනවද ඝන වස්තු කියලා කියන්නේ. දැන් අපි බලමු එහෙම වුණොත් හැඩ කියලා කියන්නේ මොනවද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මගේ අතේ තියෙන මේ හැඩයක් මේකට අපි කියනවා සමචතුරස්‍රය කියලා. ඒකම මේ හැඩයට අපි කියනවා ඍජුකෝණාස්‍රය කියලා. ඒකම තමයි තවත් හැඩයක් තියෙනවා මෙන්න මේකට අපි කියනවා ත්‍රිකෝණය කියලා. ඒකමයි මේ වගේ හැඩයක් තිබුණොත් අපි ඒකට කියනවා වෘත්තය කියලා. එමනම් ඔයගොල්ලෝ දන්නවා දැන් හැඩතල අපි හතරක් හඳුනා ගන්නවා. එමනම් දුවේ පුතේ අද අපි බලමු මේ හැඩතල වලින් කොහොමද මේ ඝන වස්තු නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. දැන් ඔයගොල්ලෝ පේනවා දැන් මම කියතේ තියෙනවා මේ ඝන වස්තුවක්. දැන් මේ ඝන වස්තුව ඔයගොල්ලෝ පැහැදිලි දැන් මේ මෙතන තියෙන හැඩතල වලින් ගත්තොත් මෙන්න මේ සමචතුරස්‍ර හැඩයට සමානයි මේකේ එක පැත්තක්. දැන් අපි බලමු මේ ඝන වස්තුවට කියන්නේ නම මොකද්ද කියලා. දැන් මේකට අපි කියනවා ඝනකය කියලා. මේකට අපි කියනවා ඝනකය කියලා. එතකොට දැන් මේ ඝනකයේ මේ පැති පැති කීයක් තියෙනවද? පැති 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි මෙයාට පැත්තත් එක 6යි. එතකොට මේ පැති වලට අපි නමක් කියනවා. මෙයාට කියනවා අපි මුහුණක් කියලා. මොනවා කියලාද කියන්නේ? මුහුණක් කියලා. එහෙමනම් මේ ඝනකයකට මුහුණක් කීයක් තියෙනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා මුහුණක් 6ක් තියෙනවා. ඒකම තව ලක්ෂණයක් තමයි මේ ඝනකයක තියෙන මෙන්න මේ වගේ හැඩයට අපි කියනවා මේ මුහුණක් දෙකක් එකතු වෙන තැන. මේ මුහුණතයි එකතු වෙන තැන තමයි මේ. මේකට අපි කියනවා ධාර කියලා. ඉතින් මේ ඝනකයක් ගත්තොත් ඝනකයක තියෙනවා ධාර කීයද කියලා අපි ගණන් කරලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේ පැත්ත එකත් එක 12ක් තියෙනවා. එහෙනම් ඝනකයකට අපි දන්නවා ධාර 12ක් තියෙනවා. එහෙනම් අපි දැන් ඝනකයක ලක්ෂණ දෙකක් ඉගෙන ගත්තා. මොනවාද? එකක් තමයි ඝනකයකට තියෙනවා මුහුණක් 6ක්. ඒ වගේම ඝනකයකට තියෙනවා ධාර 12ක්. ඊළඟට අපි බලමු මේ ඝනකයක තියෙන මෙන්න මේ මුළු වගේ තියෙන. මේ මුළු තියෙනවා. අපි මේවට නමක් කියනවා ශීර්ෂ කියලා. මොනවා කියලාද? ශීර්ෂ කියලා කියනවා. එහෙනම් බලමු අපි දැන් මේ ඝනකයේ ශීර්ෂ කීයක් තියෙනවද කියලා. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් ඝනකයකට තියෙනවා ශීර්ෂ 8ක්. දැන් අපි ආපහු බැලුවොත් ඝනකයකට තියෙනවා මුහුණක් කීයක්ද? 6ක්. ඒ වගේම ඝනකයකට මේ ධාර තියෙනවා 12ක්. ඒ වගේම තමයි ඝනකයකට ශීර්ෂ තියෙනවා 8ක්. දැන් බලන්න එතකොට මේ මුහුණතක හැඩය මොන වගේද කියලා. මේ මුහුණතක හැඩය මම කිව්වා සමචතුරස්‍රාකාර හැඩයක් තියෙන කියලා. එතකොට මේ මුහුණත් මේකේ 6ක් තියෙනවා. ඒ 6ම එක හා සමානයි. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර පැති 6ක්ම තමයි නැත්නම් මුහුණත් 6ක්ම තමයි ඝනකයකට තියෙන්නේ. ඊළඟට මේ ධාර ගත්තොත් ධාර 12ම එකම දිගින් යුක්තයි. දැන් ඔයගොල්ලෝ පැහැදිලි මේ ධාර 12ම එකම දිගක සමානව තමයි තියෙන්නේ. දැන් ඊතුරොන් එහෙනම් අපි ඉගෙන ගත්තා ඝනකයක තියෙන ලක්ෂණ තුනක්. මොනවද? මුහුණක් තියෙනවා 6ක්. ධාර තියෙනවා 12ක්. ඒ වගේම ශීර්ෂ තියෙනවා 8ක්. දැන් අපි මේ ඝන වස්තුව පැත්තකින් මම මෙහෙම තියනවා. තියලා මම තවත් ඝන වස්තුවක් ඔයගොල්ලන්ට පෙන්වනවා. දැන් මගේ අතේ තියෙනවා තව ඝන වස්තුවක්. අපි මේකට කියනවා ඝන කාබේ කියලා. දැන් හොඳට බලන්න මේ ඝන කාබේක අපි අර ඉස්සෙල්ලා කියපු ලක්ෂණ ඝනකයේ තිබුණු ලක්ෂණම ඝන කාබේත් තියෙනවද කියලා අපි බලමු. දැන් බලන්න එක මුහුණතක හැඩය මොන වගේද කියලා. දැන් මේ මුහුණතක හැඩය ගත්තාන් පස්සේ ඝනකයක නම් තිබුණේ සමචතුරස්‍රාකාර හැඩයක්. හැබැයි මෙතන ඍජු කෝණාස්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ ඝනකයේ වගේම මේ ඝන කාබේත් මුහුණක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6ක්. මුහුණක් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ වගේම තමයි මේ මුහුණත් වල හැඩේ ගත්තොත් එකම හැඩේ නෙවෙයි මේ තියෙන්නේ පැති 6ෙම. ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ ඉදිරියේ තියෙන හැඩයත් ඒ වගේම මේ පිටුපසින් තියෙන හැඩයත් එක හා සමානයි. ඒ වගේම තමයි මේ දෙපැත්තේ තියෙන හැඩ දෙක තවත් එක හා සමානයි. ඒ වගේම දැන් මේ ඉහළින් පේන හැඩයත් මේ යටපැත්තේ තියෙන හැඩයත් තවත් විදිහකට සමානයි. එවනම් අපිට කියන්න පුළුවන් මේ ඝනකයක මුහුණත් යුගල තුනක් තියෙනවා. මේ පැත්තයි මේ පැත්තයි. මේ පැත්තයි
මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තයි. ඒතර මේ ගණකයක තියෙන මුහුණත් යුගල 3 එක හා සමාන. කියන්නේ සමාන මුහුණත් යුගල 3ක් තමයි ගණකයේ තියෙන්නේ. පැති 6ම එහෙම නැත්නම් මුහුණත් 6ම එක හා සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟට බලමු අපි දැන් ගණකයේ බැලුවා වගේම ගණකාභියෙත් එන මේවට අපි කිව්ව මොනවා කියලාද? ධාර. ඊතර ධාර තියෙනවා කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි මේ පැත්තත් එක 12ක් තියෙනවා. එහෙනම් දැන් ගණකයේ කීයක් තිබුණාද අපි ධාර? ගණකයේ 12ක් තිබුණා. ඒ වගේම තමයි ගණකාභියෙත් ධාර 12ක් තියෙනවා. ඊළඟට අපි බලමු මේකේ තියෙන ශීර්ෂ ගාන කීයද කියලා. මේකේ තියෙනවා ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. එහෙනම් ගණකාභියටත් තියෙනවා ශීර්ෂ 8ක්. දැන් ඒතර අපිට පැහැදිලිව පේනවා මෙන්න මේ ගණකයේ සහ ගණකාභියේ කියන ඝනවස්තු දෙකේම දැන් මගේ වම් අතේ තියෙන්නේ ගණකාභිය. මගේ දකුණු අතේ තියෙන්නේ ගණකය. දැන් මේ ගණකයේ තිබුණු ශීර්ෂ ගානටම සමාන ශීර්ෂ ගානක් තමයි ගණකාභියේ තියෙන්නේ. ගණකයේ තිබුණා ශීර්ෂ 12ක්, ගණකාභියේ තියෙනවා ශීර්ෂ 12ක්. ඒ වගේම ගණකයේ තිබුණා මුහුණත් 6ක්, ගණකාභියටත් තියෙන මුහුණත් 6ක්. ඒ වගේම තමයි ගණකයේ තියෙනවා ශීර්ෂ 8ක්, ගණකාභියේ තියෙනවා ඒ විදිහටම ශීර්ෂ 8ක්. හැබැයි එක වෙනස්කමක් තියෙනවා. මොකක්ද ඒක? තමයි ගණකයේක තියෙන සමචතුරස්‍ර ආකාර මුහුණත් ගණකාභියේක තියෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයේ සමාන මුහුණත් යුගල 3ක් හැටියට. හොඳයි. එහෙමනම් අපි දැන් ඉගෙන ගත්තා ගණකයක් කියන්නේ මොකක්ද, ගණකාභියක් කියන්නේ මොකක්ද, ඒ වගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. එතකොට අපි ඉගෙන ගත්තා මොනවද? ගණකයක මුහුණත් 6යි, ඒ වගේම ගණකාභියක මුහුණත් 6යි. ඒ වගේම තමයි ගණකයකට ධාර 12ක් තියෙනවා, ගණකාභියට ධාර 12ක් තියෙනවා. ගණකයට ශීර්ෂ 8ක් තියෙනවා, ඒ වගේම ගණකාභියටත් ශීර්ෂ 8ක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ ගණකයකට උදාහරණයක්. අපිට වටපිටාවෙන් එහෙම නැත්නම් අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් උදාහරණ මොනවද කියලා. හොඳම උදාහරණේ තමයි ගණකයකට තියෙන ධාතු කැටය. ඔයගොල්ලෝ දැකලා තියෙන ධාතු කැටය කියන එක ධාතු කැටයේ ගණකයකට හොඳම උදාහරණයක්. ඒ වගේම තමයි ගණකාභියක් ගත්තොත් අපිට හොඳම උදාහරණයක් තියෙනවා ගණකාභියට ගඩොලු කැටය. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම තව පරිසරයේ තියෙන ওই බිස්කට් පැකට් එකක් වගේ, බිස්කට් පෙට්ටියක් වගේ ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගඩොල් කැටය හොඳම ගණකයකට උදාහරණයක්. ඔව්. එහෙමනම් මම ඔයගොල්ලන්ට පුංචි වැඩක් පවරනවා දැන්. ඔන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දැන් ගණකයක ලක්ෂණ මොනවද? ගණකාභියක ලක්ෂණ මොනවද කියලා. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න මේ වගේ වගුවක් තියෙනවා. දැන් මේ වගුවේ දිහා බලන්න හොඳට මෙතන තියෙනවා ඝන වස්තුව කියලා. ඊළඟට තියෙනවා ධාර ගණන, මුහුණත් ගණන, ශීර්ෂ ගණන. දැන් ඊතර බලන්න ඉස්සල්ලාම් තියෙන ඝන වස්තුව තමයි ගණකය. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ගණකය ගැන විස්තර එක උදාහරණයක් දීලා තිනවා මේ වරහන් ඇතුලේ ධාතු කැටේ. දැන් ඒතර මේකේ පුළුවන් ඔයගොල්ලෝ සටහන් කරන්න ධාර ගණන කීයද කියලා. ඒ වගේම තියෙනවා ගණකයේ තියෙන මුහුණත් ගණන මේ වගේ සම්පූර්ණ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ගණකයකට තියෙන ශීර්ෂ ගණන කීයද කියලා මේ වගේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ පැහැදිලිව තියෙනවා මෙතන ඝන වස්තුව ගණකාභිය. අපි ඉගෙන ගත්ත ගණකාභිය ගැන එමුණ උදාහරණයකුත් මෙතන තියෙනවා ගඩොලු කැටය. ගණකාභියේ තියෙන ධාර ගණන කීයද? ගණකාභියේ තියෙන මුහුණත් ගණන කීයද? ගණකාභියේ තියෙන ශීර්ෂ ගණන කියද? එවනම් දැන් ඔයගොල්ලන්ට මම මේ පුංචි වැඩක් පවරලා තියෙන්නේ. මෙන්න මේ වගුව ඔයගොල්ලෝ පිටපත් කරගෙන මේ වගුව නිවැරදිව සම්පූර්ණ කරන්න ඕනේ. හොඳයි. එහෙනම් අද දවසේ අපි ඉගෙන ගත්තේ ඝන වස්තු කියන පාඩම පිළිබඳව. එහෙනම් ඝන වස්තු ගැන අපි ඝනකය සහ ඝනකාභිය කියන ඝන වස්තු දෙකේ ලක්ෂණ පිළිබඳව ඔයගොල්ලොන්ව දැනුවත් කරා. මේ වගේ පුංචි පැවරුමක්ත් ඔයගොල්ලන්ට තියෙනවා. ඒකත් කරන අතරතුර එහෙනම් අද දවසේ අපි මේ පාඩම අපි මෙතනින් නිමවටපත් කරනවා. තවත් දවසකදී මේ ඝන වස්තු වල ඉතිරි ඝන වස්තු පිළිබඳව ඔයගොල්ලොන්ව දැනුවත් කිරීම බලාපොරොත්තු වෙතු. එහෙනම් සියලු දෙනාටම අයිබුවන්.